මෙරට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් වන සහල් සම්බන්ධව මෙවන විට දැඩි කතාබහක් මතු ඇත්තේ වෙළඳපොළ තුළ සම්බා සහ කීරි සම්බා සහල්වල උග්‍ර හිඟයක් මතුවීමත් සමගයි. එමෙන්ම වෙළඳපොළේ පවතින සහල් තොගවල මිල ගණන්ද ඉතා ඉහළ මට්ටමක පවතින බවයි අප කළ සොයාබැලීමේදී අනාවරණ වුණේ. පාලන මිල යටතේ රුපියල් 260ක මිලට කීරි සම්බා කිලෝවක් අලෙවි කරනු ලෙස දැනුම් දී තිබුණත් මෙවන විට රුපියල් 400කට ආසන්න මිලක් දක්වා කීරි සම්බා මිල ඉහළ ගොස් ඇති බව ජනතාව පවසනවා. කීරි සම්බා කොහෙවත් නැහැ. ගන්නත් නෑ, වැඩිමිලටවත් ගන්න නෑ. කීරි සම්බා තිබ්බ කොහෙද තියෙන? හොරටනේ තියෙන. හැමදාම ඉතින් දැහැන මිලයි. ආ, 200ට නෑ. 200ට තියා කීරි සම්බා හොයා ගන්නත් නෑ නේ. සහල් හිඟය පිළිබඳ අප වෙළඳුන්ගෙන්ද විමසීමක් කළා. ලොකු ලොකු මෝල් කරන් එම්මෙන් ගන්නකොට තමයි මේ තරඟෙන් තමයි හාල් මිල වැඩි වෙ ගොඩක්. බඩු තියාගෙන ඉන්න කට්ටිය අඩුවට දෙන්න. ඒගොල්ල මිල වැඩි කරනවා. එතකොට ඒගොල්ල මෝල් කරේ කියන මේක නිසා මිල බඩු නැහැ. ඒක නිසා මේ බඩු එවන්න විදියක් නැහැ කියලා කියනවා. කෙසේ වෙතත් ගියවර රුපියල් 105ක පමණ මිලකට තමන්ගෙන් කීරි සම්බා සහල් මිල දීගත්වයි ගොවින් පවසුවේ. පවතින කීරි සම්බා සහල් තොගද එම සහල් මළුවල සඳහන් කර ඇති මිලට වඩා වැඩි මිලකට අලෙවි කරන බවටද මෙවන විට තොරතුරු අනාවරණ වේද වෙනවා. හාල් කිලෝ 10 ගහලා තියෙනවා යම් ආකාරයේ මිලක්. ඒ මිලට වඩා රුපියල් 3400ක් වැඩිපුර විකුණනවා කිසිදු හිරිකිතක් නැතුව. අද කුඩු හෙරොයින් වගේ තමයි අද කීරි සම්බා අලෙවි කරන්නේ. අනිත් පැත්තේ සම්බා එකෙක්වත් මේක සොයා බැලීමක් කරන්නේ නැහැ. මාධ්‍යයට, සිවිල් ව්‍යාපාරයට අපිට විතරයි මේකේ අමාරුව තියෙන්නේ. පක්ෂ විපක්ෂේ ගොඩක් මේ අමාරුව නැහැ. පුළුවන් නම් අභියෝග කරන අනුර කුමාරටයි ඔය ඉන්න සීලුම දෙනාට පුළුවන් නම් මේ පයින්සක පාරිභෝගය හුරන් කරන කල්ලු කඩ මාෆියා සම්බන්ධව එක වචන කතා කරන්න කියන්නේ. මේ අතර මේ දිනවල වෙරඳ පොලෙහි පොල්තෙල් මිලද සීග්‍රෙන් ඉහළ යන ආකාරයක් දක්නට ලැබෙන බව වෙළඳුන් පවසනවා. ඒ අනුව පොල්තෙල් බෝතලයක සහතික මිල රුපියල් 150කින් පමණ ඉහළ ගොස් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මීට පවති කලින් පවතිච්ච රජයවල් මොනවද කරේ? රුපියල් 350කට තීපු බද්ද රුපියල් 150කට අඩු කරා. ඒකෙන් පොල්තෙල් කර්මාන්තකරුවෝ කොහොම හරි අමාරුවෙන් ඇදගෙන ගියා. දැන් පවතින රජය මොකද කරේ? දේශීය නිෂ්පාදනය කරන පොල්තෙල් වලට 18%ක වැට් බද්දක් ගහනවා. ඒ 18%ක වැට් බද්දක් ගහපුවාම ආනයනය කරන කෘත්‍රිමව පිරිපහදු කරපු තෙල් වලට ඒ වැට් බද්දෙන් නිදහස් කරනවා. ඇයි? ඒ ආනයනය කරන කෘත්‍රිමව පිරිපහදු කරපු පොල් තෙල් ඔවුන් කියන්නේ අත්‍යවශ්‍ය ආහාරයක්. දේශීය නිෂ්පාදනය කරන පිරිසුදු පොල් තෙල් එක අත්‍යවශ්‍ය ආහාරයක් නෙමෙයි. මොකද ඒකෙන් ඔවුන්ගේ සාක්කුවට ආදායමක් එන්නේ. කෙසේ වෙතත් එම ප්‍රකාශය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ආනයනික පොල්තෙල් සඳහා කිසිදු බදු වැඩි කිරීමක් සිදු කර නොමැති බැවින් වෙළඳපොළේ පොල්තෙල් මිල ඉහළ යාම කිසියම් පිරිසක් විසින් සිදු කරනු ලද කූට ව්‍යාපාරික ක්‍රියාවක් බවයි.